Spirou FM. Patirul! রয় তো পিসা চিয়া গান ধর কোকিলা মিহাট বারেলা মিনু এ বলাও হ্যাঁ ইয়াক প্রান্ত মূল পুরবেশিয়া গৌর নাম প্রকার কথা কেন বিধি হে ও মিনু মিয়াদি দেখি হে ভাই কারু পুরোহিত পিসাচ উতমানন হা গৌরবনীয় গান ধর কোকিল তুমানন মাম কিউয়ে বোলা দিন গৌরব আন্তা নেমে বোলা প্রান্ত বহান কথা কর ইর পিনা গৌরব বলা মত আমন্ত্রণ তেরুনা রাজকার অন্তর্জালে গেলে অন্তর্জালে ফেসবুক দিউর নেওয়া তাম বিশ্বাস করার বোলাও আনে আমি মানে মাগে লাগামে ইন বুদ্ধিমত না রোহিত পিসাজ গান্ধর কোকিলা মেহাট বারেলা মেনু এ আম্মা তপি দেন উলতিয়ান না মেনু সূর্যগ্রহণ সূর্যগ্রহণ বেডবলি লোক বিনাশ অটো সিদ্ধ আরম্ভে মে মালিকা তিন কুণুকান্দালটি আইন করান মাং হিতুয়া কুণুকান্দাল আইন করান হিটিয়া দিয়ে
මිට තප්පුරේ තාත තියන්න බයයි. මලනිකම් පොඩ්ඩක් හිතලා බලහල්ලකෝ. අපේ මේ අන්ලිමිටඩ් තප්පුරේ ඉන්න වහන්තරාවල් ටික මේ මාලිගාවේ තියෙන සියලු රාජ සැප සම්පත් සුඛ විහරණ පරිභෝජනය කරමින් මිදියුස බොමින් තෙලෙන්කා කිරෙන් අත හෝදමින් කොකුන් පොතු සුදු හඳුන් මගරා ඇඟ ගාමින් සුවඳ පැනින් නාමින් සුවඳ පොට්ටු තබමින් අතට පයට දෙසි දැස්සන්ගේ සේවය ලබමින් ඉන්න මුන්ව එක පාට දොට්ට දැම්මොත් පොල් ගහකින් බිමට පත බෑවුනා වගේ වෙයි නේද බං? එහෙම පත බෑවිලා නිකන් ඉදී මොනවද ඉතින් වහන්සේට විරුද්ධව ඉන්න ප්‍රතිවාදීන්ෙක් එකතු වෙලා ප්‍රාන්ත ගාන ඇවිදිමින් වහන්සේව පතුරු ගසයි නිකන් අලුතෙන් දත් වෙන බල්ලෙක්ට හංසපත්තුවක් වුණා වගේ උන්. ඇයි විතරක් රටවතීම ඇවිදලා ඇවිදලා ජනතාව රැස් කළා වහන්සේගේ ගුණ වයයි. අන්න ඒකනේ බොලේ උඹලටත් දැයි යවකම තේරෙනව නේද? නැතුව වහන්සේගේ පූර්ව වාසනාවට තමයි අප දෙන්න වගේ පඩිරුවන් දෙකක් සෙට්ටුනේ නේද? ඔව් උඹලා දෙන්න වගේ පඩිකරුවන් ජෝඩුව සෙට්ටුනේ මගේ පූර්ව කර්මයකට තමයි ඉතින්. කොකිලයෝ මෙහෙට වරකෝ. කොකිලයෝ මෙහෙට වරකෝ. ඔබ මොකද කරන්නේ? ඔබ කුස්සිය උයනවද? ඒ සුවඳක් නම් ඉන්න බබුලි. පුරෝ. අනේ ඔබ හොඳ වෙලාවට බං ආවේ. මේ මං එන ගේමක් දීලා එක්ස්පෙරිමන්ට් කෑමක් ඇදුවා. මේ වරෙන්කෝ ටෙස්ට් කරලා බලන්න. මේ මං උඹට කිව්වා නේද ගිය අවුරුද්දෙන් එක්ස්පෙරිමන්ට් නවත්තපිය කියලා. ලැජ්ජ නැතුව ආයි හදන්න ගත්තද? හරි එන කෑම නැතුව මේ බීම එක පොඩ්ඩක් බලහන්කෝ. මේ මොන වදියක්ද බං? ඇයි මේ මේ එකපාර මීපාසන පොඩ්ඩක් එක්ක නියගලාලිය තම්බල දීපන්කෝ කාලා දාන්න. මොන කරදරයක්ද මේක? මේ මේක කිතුල් රයි පොල් රයි මික්ස් කරලා හදපු බීමා බං. වෙන මුකුත්ම දාලා නැහැ. එහෙමද? එහෙනම් දියන්. අපල්ල මුකුත් එළියෙන් ගෙනාපුවා නේ? තියනවා තියනවා පොඩ්ඩක් හිටියන්කෝ. මේ මං එළියෙන් දා හදපු එකක් ඇතුළට ගෙනල්ලා තියනවා බං. ඒක කන්න ඕනේ. එහෙනම් බොන්න දියන්කෝ. ආයින්දා ලංගනවන්නේ උඹට ප්‍රශ්නයක්ද? යහෝ අවුරුද්ද ආරම්භයි. අර වහන්සේ කිව්ව මාලිගාව සුද්ධ කරන වැඩේ ගැන පොඩ්ඩක් බලහන්කෝ. කොයි වැඩේද? අන්ලිමිටඩ් තප්පුරේ එක්ස්පයර් වෙච්ච දේවියෝ ටික අයින් කරන වැඩේ. අනේ අම්මේ මේ පුරෝ. අන්ලිමිටඩ් තප්පුරේ සුද්ධ කරන්න නම් හිතන්නවත් එපා බොල. ඒයි. උඹ හදන්නේ අවුරුද්ද ආරම්භයේ ගෑනුන්ගේ ගුටි කන්නේ? උන් දේවියන්ගේ ගැම්ම හිතතරන් නෙලයි නෙලිල්ල කායෙත් නෑ. ඔලියෝ අදහසක් ආවා. මොකද්ද? උඹට බැරිද අර කුස්සිය මලකඩ කකා තියෙන රවිකින්ගේ තරක් තප්පුරේ පැත්තට ගිහිල්ලා සින්දුවක් දෙකක් වනලා දාන්න. ඇති කරේටම එපා වෙලා මේක දාලා යන්න. හරියන්නේ නෑනේ බං. ඇයි තප්පුරේ ළඟට ගිහින් රවිකින්ගේ ගහන්න බෑනේ? එහෙමකෝ. ඊ හැම තැනකම පොල් ගස් තියෙනවනේ බං. අම්මා පහබෙවනින් බරවි කින්ය ගග සින්දු කියනකොට පොල් ඇටි වැටෙනවනේ නේද? මුල් කාලේ නම් ඇටි හැලුණට දැන් කුරුම්බත් ඇදෙනවා බං. මේ සංගීතේට පොල් වැටෙන එක සාධාරණයි බං. මේ මාලිගාවේ ගාන්ධර්ව කෝකිලිය උඹනේ. තුක් විතරක්. උඹ තුක් කිව්වේ මටද? නෑ මේ රා පොඩ්ඩක් සැරවැඩි. මේ උරෝහිත පිසාචය ගාන්ධර්ව කෝකිලයා මෙහාට වරෙල්ලා. මේ එනව වහන්ස. මාත් මේ එනෝ. මාලිගා සුද්ධ කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවද? සුද්ධ කිරීමේ ක්‍රියාවලියට එන වලියක් ආවනි වහන්ස. පස්සේ අපි ඒක සුද්ධ කරන එක පොඩ්ඩක් කල් දැම්මා. ඒ කවුද මගේ රාජානට පිටුපාල වලිය කදින්න තරම් ජගතෙක් මේකේ හිටියේ? මේ ජගතෙක් කිව්වට එක්කෙනෙක් නෙවෙයි මේ සෙට් එකක් වහන්ස. තප්පුරේ දේවියෝ ටික. ඒක මිසක් ඒත් මං බැලුවා කවුද කියලා. මගේ රාජාන එතෙන්ට අදාළ නෑනේ නේද කරුමේ? කානු ටික සුද්ධ කෙරෙව්වා. තනකොළ ටිකත් මේ ගානට කැප්පුවා. ආයි මැල්ලුමකට උනත් ගත්ත හැකියොන්. අනේ අම්මේ තාම වැදගත් කිසිම දෙයක් මෙතන සිද්ධ වෙලා නෑනේ බොල. මම අහන්නේ අර තප්පුරේ සුද්ධ කරන වැඩේ. ඒකට මොකද උනේ? ඒකත් හරි වහන්.
වහන්ස. දැන් වහන්ස ඔය එක්ස්පයර් වෙච්ච දේවියන් විශ්‍රාම යවන්න සැලසුමක් තියෙනවා. තියෙනවද? එහෙමයි. අර වහන්ස කිව්වා වගේ ඕකෝ. නේ නේ මේ දේවියන් නිකන් යන්නේ නෑනේ. අපි ඒකට වෙනම වැඩපිළිවෙලක් හැදුවා. කෝකිලියෝ. බුගියංගු. වහන්ස. ජේෂ්ඨ ගරු තප්පුර දේවියන් විශ්‍රාම සුව ගන්නවන මහෝත්සවය. කොහොමයික? අන්න හොඳයි. තවන් දන්න ඕනේ. අන්දිලිසෙන ගානට අන්දන්න ඕනේ. හොඳේ. මේ වහන්ස. උත්සවයක් කියලා සම්මානයක් අතට දුන්නට මුන් මේ නෙමෙයි මේ 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 මෙයාලා යයිද දන්නේ නේද? දැන් මේ වහන්තරා බාර ගන්න ඉන්න ඒ හිටපු ගස්මෝල් ස්වාමි පුරුෂින්ට ඩොනේෂන් පොඩ්ඩක්වත් දෙන්න වෙයි. ඒක් විතරද? වහන් පරස්තයක්වත් දුන්නොත් කටවස්සෝල ගෑනු ටික බාර දුන්නේ නැකි. මොකද්ද බල ගෑනු ටික? නේ නේ දේවියන් ටික දේවියන් ටික. මේමනේ වහන්ස. දැන් ඔය දේවියන් පෙන්ෂන් ගියාම නිකම්ම ගෑනුනේ. යකෝ මූට පෙන්ෂන් යවන්නත් ඕන ලව් කරන්නත් ඕනේ. ඇයි යකෝ? මම කර කිව්වද කෝකිලිය? නේ නේ කෝකිලිය මොකක් කිව්වේ නෑ. ඒකනේ ඔය කියන්නේ. අවසර වහන්ස. යහන්. රෙඩි හරි. මොකද්ද? එක්ස්පයර් වෙච්ච දේවියන් කැමති වුණා පෙන්ෂන් යන්න. අංක වහන්ස දේවියන්ගේ කලින් හිටපු ස්වාමි පුරුෂයිනුත් කැමති වුණා. උඹ බාර ගන්නට ඕන. එහෙමයි වහන්ස. හැබැයි අර ඩොනේෂන් කැල්ල දෙන්න වෙනවා. කීයද කිව්වේ? බයංගු උඹ කියන්. නෑ උඹ කියංගු. නෑ උඹ කියංගු. උඹ කියං. මේ පොඩි ගාන. කහවණු 50000ක් විතර. මොකක්? කහවණු 50000ක්? එහෙමයි. අපි හෙන ගේමක් දීලා කැමති කරගත්තේ. හොඳේ. ලෙලි පොල් වගේ ලොන්ත වෙච්ච ගෑනු කබල් බාර ගන්නම බෑ කියලා උන් කිව්වා. අපි කිව්වා හිටපු දේවියක් නැවත බාර ගැනීම ගෞරවයක් නේද ඔබතුමාට කියලා. ඒතකොට අපිට බෑන්න බැනිලා පස්සේ තමයි මේ කහවණු දෙන්න අපි කතා කරගත්තේ. එහෙමද? මේ වහන්ස. අර කහවණු ටික පාස් කරලා දෙන්න කොහේනම් හිටම වැඩේ එතකොට කරලා දාන්න පුළුවන්. හරි හරි මට තේරුණා මට තේරුණා. උඹලා දෙන්න මේ කොන්තරාත් එක මැද්දට පැනලා බාරගත්තේ ඇයි කියලා දැන්නේ මට තේරුණේ. ඇයි මොකද අපි අවංකව මහන්සි වුණා? ආව් ආව් ආව්. උඹලා දෙන්න ෂුවර් එකටම ඔය මිනිස්සු ළඟට ගිහින් කතා කරගන්න ඇති 50000ක් අරගෙන දෙන්නම්. උඹලට 45000ක්වත් ඕකෙන් ඕනේ කියලා. ඇත්ත කියලා 50000ක් දීලා 45ක් උඹලා දෙන්න අරන් 5000ක් ඒ අහිංසකයන්ට දෙන්න නේද උඹලා දැන් ප්ලෑන් කොලේ. ඇත්ත කියලා. යකෝ මූ කොහමද මං ඒක හරියටම කිව්වේ? මූ ඉතින් අපේ ලොක්කනේ. උඹලා දැන් මොකද කුඩු කුඩු ගන්නේ? නේ නේ වහන්ස. වහන්සට අපි දෙන්න ෂුවර් නැත්තම් අපේ අතට සල්ලි දෙන්න එපා. වහන්ස ඒ ස්වාමි පුරුෂයන් අතට සල්ලි දෙන්නකෝ නේද? අන්න එහෙම වරෙල්ලා. මේ එහෙනම් අපි කට්ටියම හෙට එක්කන් එන්නන්නේ. වහන්ස සල්ලි ටික දෙන්නකෝ. ඉවරයිනේ කතාව. මොකද උඹගේ හදිසිය ඔච්චර? මට දෙන්නේ තේරුණේ. මම නොදන්න ජෝඩුව උඹලා දෙන්න. උඹලා දෙන්න දැන් ගිහින් ඒ මිනිස්සු එක ගණන් කතා කරන් සල්ලි ටික දුන්නාම උඹලගේ ගාන පස්සේ ගන්නනේ. නෑ 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 පෙන්ෂන් යවන්න ඕනේ. දේවියෝ ටික තප්පුරේ හිටියාවේ හොඳේ. හෑ එතකොට කුණු ටික. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ